ඉතින් මම ආවා තවල්ට කෑම එකක් ගන්න. මේ තියෙන්නේ සාමාන්‍ය ඉතාම පොඩි සයිස් එකේ කෑම කඩයක් චීනේ. ඉතින් මම අද ගන්නවා බලමු මොනවද තියෙන්නේ කියලා. ගොඩක් ජාති තියෙනවා. ඉතින් වැඩියෙන් තියෙන්නේ මස් මාළු ඒ වගේ දේවල්. ඉතින් මම ගන්නවා කමු දැල්ල එකක් ගන්නවා. පොංචි එකක් ගමු. වම්බුඩු එකක් ගමු. හරි, මේ එතකොට රයිස් එකක් හම්බෙනවා. සාමාන්‍යයෙන් මේ මොනවද දන්නවද? මේ තියෙන්නේ කොකුල් පිත්තර කපලා තියෙන්නේ කළු පාටයි කියලා ඔයගොල්ලෝ බලනවා ඇති. මේ අර ක්‍රමයක් තියෙනවා, මේ පස්සට දාලා පිත්තරේ තම්බලා ස්වභාවික තම්බලා හදන ක්‍රමයක්. සමහරු දන්නවා ඇති, දන්න අය කමෙන්ට් එකක් දාන්න. ඉතින් මේ තියෙන්නේ මගේ ගාන යුවන් 20යි. ඊට පස්සේ මම ගියා මොනහරි බොන්න මොනහරි ගන්න. ඉතින් මම සාමාන්‍යයෙන් ගන්න පොඩි කඩයක්. ඉතින් හොඳයි ඒක බීම. මේ තියෙන්නේ බබල් ටී කියලා කියන්නේ මේ වර නේද? එතකොට මේ තියෙන මිල ගණන් 6යි 9යි 8යි. අයිස්ක්‍රීම් තියෙනවා 2යි. යුවන් යුවන් එකක් ලංකාවේ මුදලින් රුපියල් 54ක් වෙනවා අද දවසේ. උඹලට ගණන් හදාගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදියට තමයි චීනයේ සාමාන්‍ය ජනතාව යන කඩ එහෙම තියෙන්නේ. මේ තියෙන සාමාන්‍ය ජූස් බාය එකක් චීනයේ. තමයි පොඩි එකක්. ඒ කියන්නේ දැන් මම උඹලන්ට පෙන්වන්නම් වෙලාවක. රෙස්ටුරන්ට් එකේ තියෙනවා ටික මිල අධිකයි ඒවා. මේ තියෙන්නේ මෙහි ගොඩක් පාවිච්චි කරන්නේ ඉලෙක්ට්‍රික් බයිසිකල්. මේ නිල් පාට තියෙන බයිසිකල් අපිට උනත් ගන්න පුළුවන්. QR කෝඩ් එකක් තියෙනවා ඇප් එකකින්. ඒ QR කෝඩ් ස්කෑන් කරලා ලොක් එක අරගෙන අපිට පදින්න පුළුවන්. ඒක උඩට මේ තියෙන සාමාන්‍ය බස් හෝල් ටිකක් ඉලෙක්ට්‍රික් බයිසිකල් තමයි හැමෝම වගේ පාවිච්චි කරන්නේ. මේ තියෙන ඉලෙක්ට්‍රික් ආය එකක් ළඟදී ඒකම ජනප්‍රිය වෙච්ච එකක්. ඒක ඉතින් ඕගොල්ලෝ කැමති නම් විස්තර බලාගන්න චීන ගැන ඉතින් කමෙන්ට් එකක් දාන්න. කැමති අය වෙනත් රටක මිනිස්සු කොහොමද ජීවත් වෙන්නේ, ඕගොල්ලන්ගේ ජීවන රටාව කොහොමද, ආහාර පාන කොහොමද, ඒගොල්ලෝ ජීවත් වෙන්නේ කියලා දැනගන්න. තාක්ෂණය ගොඩක් කරුණු තියෙනවා චීන ගැන කතා කරද්දී. ඉතින් මම බලාපොරොත්තු වෙනවා විවිධ දේවල් ගැන මම පුළුවන් විදියට මොලම දැනුවත් කරන්න. ඉතින් හැමෝටම එන්න හම්බෙන්නේ නැහැ රටකට. ඉතින් රටකට යන බලාපොරොත්තු වෙන හැමෝගෙම ඉන්න හැබැයි වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් ඔයගොල්ලන්ට තව බලන්න දේවල් මම ඉදිරියට අප්ලෝඩ් කරන්නම්. ඉතින් මම බලාපොරොත්තු වෙනවා මෙහි කෙරෙන විවිධ නිෂ්පාදන ගැන. ඒ නිෂ්පාදන කරන්නේ කොහොමද, එතකොට විවිධ ප්‍රදර්ශන තියෙනවා මෙහි. කියන්නේ වර්ල්ඩ් ෆේමස් ලොකු එක්සිබිෂන් වගේ දේවල්, ඒ වගේ දේවල් ගැන උලංග දැනුවත් කරන්න.
සහ ඉතින් හැමෝටම එන්න ලැබෙන්නේ නැහැ. ඉතින් වීඩියෝ එකකින් හරි ඒ ගැන දැනුවත් කරන්න තියනවා නම් හොඳයි කියලා හිතුණා. ඉතින් ගොඩක් දේවල් ඉස්සරහට කතා කරමු. පුළුවන් වෙලාවක තව වීඩියෝ එකක් අප්ලෝඩ් කරන්න. එතකම් හැමෝටම සුබ දවසක්.